තිබයිනේ ප්‍රදේශ කහිපේකට අදදිනේ වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යහා දෙපාර්තමීන්තුව පවසනවා. සබරගමු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාත්‍ර දිස්ට්‍රේක වලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවරට මිලිමිටර් පණහාට වැඩි තරමක තද වර්ශාවක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්මීන්තුව නිවේදනය කළේ. මධ්‍යම සහ වෛම පළාත්වල වැසිවාරකහිපයක් ඇතිවනවා. තු තුරු මද සහ වimp පත් vet. ්‍රකනා මලියය හම්බන්තොට සහ නර එලිය දිස්ට්‍රීකවල සහ මධ්‍යම අඳුකරයේ බටහිර බෑම් ප්‍රදේශවල විටින් විට හමනස් සුළඟ ප කිමට පනාාක පමණ තදසුලන් ඇතිවන බව කාලගුණ විද්‍යහා දෙපාර්තමින්තුව සඳහන් කලාා. දිවයින වටාාවන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවනවා. පුත්තලම සිට මන්නර්මාර හා කංකසන්තුරියතක්වා වෙරල්ට ඔබබෙන්වන මුහදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට තුවිල් ක්වා වෙරලට ඔබෙන් වන මුහදු ප්‍රදේශවල සුළගේ වේගයෙන් විටින් විට 50 කිම පනහත් හැටත් දක්වා වැඩිබී හැකිබපටයි වාර්තා වන්නේ. පුත්තලම සිටේ කොළඹ සහ ගල්ල හර හා හම්බන්තොට දක්වාවන වෙරලාසන්න මුහදු ප්‍රදේශවල රලමීටර් දෙකයිදශම පහත් නත් අතර ඉහලයාමේ හැකයාාවක් පවදෙනවා. එම මූදු ප්‍රදේශ්වල විටෙන් විට රළවිය හැකි බවද කාලගුණ විද්‍යාධප පාර්ත්මින් තුවකයා සිටියා. මේ පිළිබඳව අවධානින් කටයුතු කරන ලෙසටයි දීවර සහ නාවික්ක ප්‍රජහාවට ඔවුන්දනුම් දෙන්නේ. පත්තරය තුළින් අපි අද මේකන ආ කාලගුණේ පිළිබඳව කල නිවේදනය තුළින් ඔබ යම් දෙයක් තැනගත්තා නම් මුලින්ම විඩියට ලයි කරන්නට අමතක කරන්න එපා. විශේෂයෙන්ම කිවයුතුදේ තමයි කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තු විසින් මේ කළ නිවේදිනේ සම්බධව වැඩි සැලකිල්ලක්දක්වා, ඔබගේ එතිනදා කටයුතු සිදු කළ යුතුයි කියන කරණාව, අපත් සමග රැදි සිටි ඔබට සුබදමසක්.